ලක්ෂ ගණන් ගෙවලා කැනඩාවට යනවා වෙනුවට ඔයාගේ ඇප්ලිකේෂන් ෆී එකවත් ගෙවන්නේ නැතුව ඔයාට කැනඩාවට යන්න පුළුවන්. ඉතින් මේ විදියට යන ඔයාට ඔයාගේ බැංකු account එකේ සල්ලි පෙන්වන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම ඔයාට මේ විදියට කැනඩාවට යනවා නම් එක එක කැටගරි යටතේ ඔයාට තියෙන පොයින්ට්ස් එහෙම නැත්නම් ලකුණු ප්‍රමාණයක් බලන්නෙත් නැහැ. ඒ වගේම මාස ගණන් අවුරුදු ගණන් වීසනකම් බලන් ඉන්නේ නැතුව මාසයක් ඇතුළත ඔයාගේ සේරම ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක ඉවර වෙලා වීසා ගන්න පුළුවන් විදියක් ගැන තමයි ඔයාට මේ කියන්න යන්නේ. ඉතින් මේ කියන සිස්ටම් එක තමයි Global Talent Stream. එහෙම නැත්නම් GTS කියලා කියන්නේ. කැනඩාවේ රජය මගින් Global Skill Strategy කියන ප්‍රෝග්‍රෑම් එක යටතේ. ඒකේ කොටසක් විදියට අඳුන්වලා දීපු Special Migration Program එකක් තමයි මේ GTS කියලා කියන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ අරමුණ තමයි කැනඩාවේ තියෙන ආයතනවලට හොඳ skills ඒ වගේම talent තියෙන foreign workers ලව ගෙන්න ගන්න උදව් කරන එක. මේ ප්‍රෝග්‍රෑම් එකට ඍජුවම කැනඩාවේ රජය සම්බන්ධ වෙලා තමයි foreign workers ලව ගෙන්න ගන්න ආයතනවලට අවශ්‍ය නීති හා ක්‍රම හදලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයා මේ කියන GTS ප්‍රෝග්‍රෑම් එක හරහා කම්පැනි එකකට සම්බන්ධ වෙලා කැනඩාවට යනවා නම් ඔයාට මේ සඳහා කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සේරම කරන්නේ ඔයාව හය කරන, ඒ කියන්නේ ඔයාට ජොබ් එක දෙන කම්පැනි එකෙන්. ඒකට කම්පැනි එකෙන් දරන්න ඕන වියදම විදියට සඳහන් කරලා තියෙන්නේ ඔයාගේ ඩොකියුමන්ට් චාර්ජස් විදියට කැනේඩියන් ඩොලර්ස් 1000ක් විතරයි. ඉතින් අපි මේ කතා කරන GTS ප්‍රෝග්‍රෑම් එකේ තව වැදගත් දෙයක් තමයි එයාලා සඳහන් කරලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක හරහා කැනඩාවට එන වර්කර්ස් ලගේ සැලරි එක ගැනත්. සාමාන්‍යයෙන් කැටගරි A කියන කාණ්ඩය යටතේ එන එම්ප්ලොයි කෙනෙක්ගේ සැලරි එක පැයට ඩොලර් 38,746ක් වගේ. ඒ කියන්නේ දල වශයෙන් අවුරුද්දකට ඩොලර් 80,000ක විතර සැලරි එකක් ගෙවන්න ඕන කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම විශේෂ තනතුරු වලට යනවා නම් ඔයාගේ සැලරි එක සාමාන්‍යයෙන් අවුරුද්දට ඩොලර් 150,000ක් වගේ වෙන්නත් පුළුවන්. කලින් කිව්වා වගේ මේ GTS ප්‍රෝග්‍රෑම් එක හරහා එන ස්කිල් වර්කර්ස් ලගේ ඩොකියුමන්ට් ප්‍රොසෙස් එක සති දෙකක් වගේ ඇතුළත වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ ටයිම් පීරියඩ් එක නම් එම්බසි එකේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක සති දෙක තුනක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ GTS එකට ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේ විදියට කැනඩාවට යන්න ඉන්න ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ස්කිල්ස් වලට ඒ වගේම එක්ස්පීරියන්ස් වලට ගැලපෙන ජොබ් ඔෆර් එකක් දෙන කම්පැනි එකක් හොයාගන්න එක. ඒ වගේම ඒ ජොබ් එක කම්පැනි එක කැනඩාවේ මේ GTS කියන ප්‍රෝග්‍රෑම් එකෙන් නම් කරලා තියෙන එකක් වෙන්නත් ඕන. ඔයාට කලින් සඳහන් කළා කැටගරි A කියලා කාණ්ඩයක්. ඉතින් මේ කාණ්ඩය තුළ ඔයා ඇප්ලයි කරනවා නම් ඔයාට ජොබ් එක දෙන කම්පැනි එක මෙන්න මේ සඳහන් කරලා තියෙන කාණ්ඩ වලින් එකකට අයත් වෙන්න ඕනේ. ඔයාට මේ විස්තර බලා ගන්න පුළුවන් ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාට බලා ගන්න පුළුවන් එක එක පළාත්වලට අදාළ එතන එකින් එක වෙනම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් එයාලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔයා ඇප්ලයි කරන කම්පැනි එක අනිවාර්යයෙන්ම කැනඩාවේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඉනෝවේෂන් වලට සම්බන්ධ වැඩ කරන ආයතනයක් වෙන්නත් ඕනේ. මෙන්න මේ වගේ කරුණු කීපයක් එයාලා බලනවා. ඉතින් මීළඟ ඔප්ෂන් එක තමයි කැටගරි B කියලා කියන්නේ. මේ ලිස්ට් එක යටතේ දැනට තියෙන ජොබ්ස් කැටගරි 17ක් තියෙනවා. කම්පියුටර් ඉංජිනියර්ස්ලා, සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ස්ලා, ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියර්ස්ලා, ටෙක්නීෂියන්ස්ලා, එතකොට මැනේජර්ස්ලා, ඒ විතරක් නෙමෙයි ක්‍රියේටිව් ඩිසයිනර්ස්ලාට, වීඩියෝ ආර්ටිස්ට්ලාට එහෙමත් මේ කැටගරි B යටතේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ සියලු විස්තර බලා ගන්න පුළුවන් ලින්ක්ස් කීපයක් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන් මේවට ගිහිල්ලා බලන්න. නැවතත් ඔයාලට මතක් කරනවා ඔයා මේ විදියට කැනඩාවට යනවා නම් ඔයාට තනියම ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඔයාට කිසිම වියදමක් යන්නේ නැහැ. ඉතින් මේ වගේ තව වැදගත් විස්තර ඔයාලට ඉදිරියේදීත් අරන් එනවා. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කළේ නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකක් click කරලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකත් like කරලා තව කෙනෙක්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා.